අපිව හරියට පිහිටව ගමු. ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලමින් අපි යාඥා කරමු. අපි නැගිට සිටිමු. මම විශ්වාස කරන දෙයක් තමයි අපිට ජීවිතේ හරි අවබෝධයක් ලැබෙන්නේ, ජීවිතේ හරි දැක්මක් අපිට ලැබෙන්නේ, මගේ ජීවිතේ පරමාර්ථය මට අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ කවුරු හිටියොත්ද පුතේ? මගේ ජීවිතේ මට හරියට අවබෝධ කරගන්නට, මගේ ජීවිතේ පරමාර්ථය අවබෝධ කරගන්නට, මගේ ජීවිතේ හරි දැක්මක් මට පැහැදිලි කරගන්නට මට පුළුවන් වෙන්නේ, මගේ ජීවිතේ හරි දේ තෝරගන්නට මට පුළුවන් වෙන්නේ කවුරු හිටියොත්ද? කවුරු මාත් එක්ක හිටියොත්ද කියන්න? කවුරු මාත් එක්ක හිටියොත්ද? කවුද පුතේ? ජේසු හිටියොත්. හොඳයි, ගෝලයොත් එක්ක ජේසු හිටියා නේද? ගෝලයෝ ජේසුත් එක්ක එහෙමේ ගියා, ඇවිද්දා. නමුත් ජේසුස් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලෙදී ගෝලයන්ට දේවල් අවබෝධ වුණාද? අවබෝධ වුණාද කියන්න? අවබෝධ වුණාද? අපෝ කතා කරමු, ඔගොලු තරුණ ළමයි නේද? අවබෝධ වුණාද පුතේ? ඔවුද නැද්ද? හයියෙන් ඔව් කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ. හයියෙන් කියන්න. ඔවුද නැද්ද? නෑ. ගෝලයන්ට අවබෝධ වුණේ නෑ නේ. ජේසුස් වහන්සේ අපි දකිනවා ජීවත් වෙලා ඉන්න යද්දී පේදුරුතුමා ඇතුළු ගෝල පිරිසට අරගෙන එනවා. යක්ෂාවේශ වූ දරුවෙක්ව තාත්තා කෙනෙක් අරගෙන ඇවිල්ලා හොඳ කරන්නට කියනවා. මේ ගෝලයන්ට එයාවත් හොඳ කරගන්න බැරි වෙනවා. ජේසු කියනවා, ඇදහිල්ල හීන තැනැත්තෙනි, උඹලා කවදද හැදින්නේ කියලා අහනවා නේ. එහෙම අහනවා ජේසු. අපිට අපේ ජීවිතේ හරි දැක්මක් හරි අවබෝධයක් ඇති වෙන්නේ සිද්ධාත්මයන් වහන්සේ තුළ විතරයි. හැබැයි ආත්මයන්ගේ මෙහෙයවීම අපිට දෙන්නේ ජේසුස් වහන්සේ. එනිසා අපි මුලින්ම අද කතා කරන්නට යනදී අපේ ජීවිත ගැන, අපේ තාරුණ්‍ය ගැන, ඒ වගේම තාරුණ්‍යෙන් එහා ගිහිල්ලා අපි මොනවද කරන්නට ඕනේ කියලා මෙතනින් ආපු අය හැටියට නෙමෙයි, වෙනස්වලු තරුණ කැලක් හැටියට නේ තාරුණ්‍යයේ ඒ සොම්නස ජේසුත් එක්ක විඳින්නට අපිට හැකියාවක් දෙන්නට කියලා අපි ආත්මයන් වහන්සේට යාඥා කරමු. වහන්සේගේ අසීමිත වූ ආදරය තුළ අපි පිරෙමු. සිද්ධාත්මනි, වහන්සේගේ අසීමිත වූ ආදරය තුළ වහන්සේ මේ මොහොතේදී අපි හැම කෙනෙක්ම මෙහෙවන්න. මේ මොහොතේදී අපි හැම කෙනෙක්ම වහන්සේ ස්පර්ශ කරන්න, සන්නද්ධ කරන්න අපි රැත් වැඳගමු. මොහොතකට අපි ඇස් දෙක පියාගමු. ශ්‍රාවකයන් වහන්සේ මහ පුදුමාකාර විදිහට අපිව මේ මොහොතේදී මෙහෙවන්නට යනවා. බුදුන් වහන්සේ අපි හැමෝටම ආදරේ නිසා ජේසු අපිව පුදුමාකාර විදිහට මේ මොහොතේදී මෙහෙවන්නට යනවා. මේ තාරුණ්‍යයේ උපරිම තෘප්තිය, සතුට, වින්දනය ජේසුත් එක්ක විඳින්නට. එනිසා ජේසුනේ, මට හරි දැක්මක් මගේ ජීවිතය ඇති කරගන්නට මාව මෙහෙවන්නට කියලා අපි හැම කෙනෙක්ම කියමු. අස්වැගරින සුදාමිනි Shudatmeni,
අපේ ජීවිතයේ අපි ලැබිය යුතු බෞතිස්ම දෙකක් තියෙනවා. බලන්න වාඩි වෙන්න. වාඩි වෙන්න. අපේ ජීවිතයේ අපි ලැබිය යුතු බෞතිස්ම දෙකක් තියෙනවා. ප්‍රසාද ස්නාපන දෙකක්. පළවෙනි බෞතිස්මය අපි හැමෝම ලබලා තියෙනවා. ඒ තමයි ජේසුස් වහන්සේ අපිව නැ ශ්‍රද්ධාඥාන් වහන්සේ අපිව ජේසුස් වහන්සේ තුලට බෞතිස්ම ස්නාපණය කිරීම. ජේසුගේ තුලට අපි බෞතිස්ම ස්නාපණය කරනවා. පුංචි කාලේ අපි හැමෝම මේ බෞතිස්මය ලබලා තියෙනවා. අපිව ජේසුස් වහන්සේ ශ්‍රද්ධාඥාන් වහන්සේ ජේසුස් වහන්සේ තුලට බෞතිස්ම ස්නාපණය කරනවා. එතකොට මොකද වෙන්නේ? ජේසු තුල අපි බෞතිස්ම ස්නාපණය වෙනකොට අපිට මොකද වෙන්නේ? මොනවාද ඔයගලන්ට වෙලා තියෙන්නේ? මොකවත් වෙලා නැහැ සාද. මොකද වෙන්නේ? පළවෙනි බෞතිස්මය ශ්‍රද්ධාඥාන් වහන්සේ අපිව ජේසු තුලට බෞතිස්ම ස්නාපණය කරනකොට පුංචි කාලේ අපි බෞතිස්ම ස්නාපණය ලැබුවා. ඒ බෞතිස්ම ස්නාපණයදී ඔයගලන්ට මොනවද වුනේ? එක කියන්න 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 හයියෙන් ජන්ම පාපයෙන් අපි නිදහස් වුණා නේද? ඔයගොල්ලෝ ජන්ම පාපයෙන් නිදහස් වෙන පිරිසක්. දෙක දෙක කියන්න ඉක්මනට. දෙක මේගොල්ලන්ට උගන්වන්න වෙනවා ෆාද බේසික් කැටගරිසම්. ප්‍රසාද ස්නාපණය ඔයගලන්ට මොකද වුනේ? එක ඔයගොල්ලෝ ජන්ම පාපයෙන් නිදහස් වුණා. දෙක දෙක මොකද වුනේ? කකුල පල්ලහැර. දෙක මම ඉන්නේ පල්ලියේ පුතේ. ඔයා ඉන්නේ පල්ලියේ. මතක තියාගන්න. දෙක මොකද වුනේ? බෞද්ධ ස්නාපණය වුණේ ඔයගොල්ලෝ. එක අපි ජන්ම පාපයෙන් නිදහස් වුණා. දෙක දෙක අපි දේව දරුවෙක් බවට පත් වුණා. ආමෙන්. දෙක අපි දේව දරුවෙක් බවට පත් වුණා. තුන තුන අයියෝ. හරි කියන්න. අපි සුගම් සභාවේ සමාජිකයන් බවට පත් වුණා. මේ සභාවේ සමාජිකත්වය අපි ලැබුවා මේ කාරණා තුළ. පළවෙනි බෞතිස්ම ස්නාපණය ශ්‍රද්ධාඥාන් වහන්සේ අපිව ජේසුස් වහන්සේ තුළ බෞතිස්ම ස්නාපණය කරනවා. ජේසුගේ බෞතිස්ම ස්නාපණයට අපි එකතු වෙනකොට අපි ජන්ම පාපයෙන් නිදහස් වෙනවා. අපි දේව දරුවන් බවට පත් වෙනවා. ඊගාවට අපි මේ සභාවේ සමාජිකත්වය ලබනවා. ඒ ප්‍රසාද ස්නාපණය අපි ඔක්කොම ලබලා තියෙනවා. නමුත් තව ප්‍රසාද ස්නාපනයක් තියෙනවා. The second baptism. The baptism that Jesus baptizes us into the Holy Spirit. ශ්‍රාවකයන් වහන්සේ අපිව නැවත ජේසුස් වහන්සේ අපිව නැවත ශ්‍රාවකයන් වහන්සේ තුළට බෞතිස්ම ස්නාපනය කරනවා. පළවෙනි බෞතිස්ම ස්නාපනය අපි ඔක්කොම ලබලා තියෙනවා. ශ්‍රද්ධාඥාන් වහන්සේ තුළ අපි ජේසුස් වහන්සේ තුළ බෞතිස්ම ස්නාපණය වුණා. නමුත් දෙවෙනි ප්‍රසාද ස්නාපණය අපි හැමෝම ලැබිය යුතු දෙයක්.
ජේසුස් වහන්සේ බොහොම පැහැදිලිව කියනවා නිකදීමස්ට නිකදීමස් ඔබ ජලයෙන් සහ ආත්මයන්ගෙන් ආයේ ඉපදෙන්නට ඕන. අපි ඔක්කොම ජලයෙන් ඉපදුණා. ආඥාන් වහන්සේ අපිව අරගෙන ඇවිල්ලා චුදාත්මයන් වහන්සේගේ ආනුභාවය තුළ ජේසුගේ බෞතිස්ම ස්නාපනය අපි ලබාගෙන දේව දරුවන් බවට පත් වුණා. ජන්ම පාපයෙන් නිදහස් වුණා. මේ සභාවේ සමාජිකත්වය ලැබුවා. ඒ තුනේ දෙවෙනි ප්‍රසාද ස්නාපනය. ජේසු අපිව නැවත වතාවක් ආඥාන් වහන්සේ තුළ බෞතිස්ම ස්නාපනය කරනවා. ඒ බෞතිස්ම ස්නාපනය අපිට ලැබෙන්නට ඕන. අපි ජීවිතේ ඒ බෞතිස්ම ස්නාපනය හරි ප්‍රබලයි. අපි දකිනවා ජේසු කෝලයන්ට ඒ ස්නාපනය දෙනවා නේ සේනාකුල ශාලාවේදී නේද? මොකද උනේ සේනාකුල ශාලාවේ ගෝලියෝ බියෙන් මුළු ගැන්විලා මොනවද කරන්න කියලා දන්නේ නැතුව හරි දැක්මක් නැතුව හරි තේරුමක් නැතුව අපි මොකද කරන්නේ අපි පරාජිතයි කියලා ඉන්නකොට සේනාගල ශාලාව තුළ ශ්‍රද්ධාඥයන් වහන්සේගේ ස්නාපනය ලැබපු සැනින්ම ඔවුන් පුදුමාකාර විදියට බලයෙන් ශක්තියෙන් ජවයෙන් පිරෙනවා. එළියට බහිනවා. කතා කරනවා කෑ ගහනවා. ජේසුගේ නාමයට සාක්ෂි දරනවා. මැරෙන්න ඉදිරිපත් වෙනවා. මාරයි. එතනදී ලැබෙනවා පුදුමාකාර දැක්මක්. ඒ සාත්මයන් වහන්සේ තුළ තමයි අපිට මේ දැක්ම ඇති වෙන්නේ. ආඥාන් වහන්සේ තුළ තමයි අපේ ජීවිතයේ මේ දැක්ම අපිට හැදෙන්නේ. ඒ නිසා අපි මේ මොහොතේදී යාඥා කරන්නට ඕන. ආඥාන් වහන්සේගේ මේ මඟ පෙන්වීම තුළ මේ බෞද්ධිස්මය අද මෙතනින් එළියට යන්න කලින් අපි ලබන්නට එදා සේනාකුල ශාලාවේ ගෝලියෝ ඒ බෞද්ධිස්ම ස්නාපනය ලැබුවා වගේ අපි හැමෝම ඒ ස්නාපනයෙන් පිරෙන්නට ඕන. ඒක හරි වෙනස්ම දෙයක්. ඒක හරියට ලොකු කරන්ට් එකක් වගේ, ලොකු බලයක් වගේ, ඒක ලොකු මෙහෙයවීමක් වගේ නේ. එක්තරා අවස්ථාවක මේ ශිල් පාවුලතුමා කතා කරලා කියනවා, we are intoxicated with the word, with the power of the spirit, not with the spirit of alcohol. නේද? ඒක නිකන් මේ ටිකක් අරක්කු වේදුරුවක්, මේ විස්කි වේදුරුවක්, බියර් එකක්, සිගරට් එකක්, ගංජා ටිකක්, හෙරොයින් ටිකක්, ඇපල් පෙත්තක් අරගෙන මේ ලබන තෘප්තියට වඩා, ලබන ජවයට වඩා, ලබන ශක්තියට වඩා දසදහස් ගුණයකින් බල සම්පන්න වූ ශක්තිය. ඒ ශක්තිය වෙන වෙනම අපි ආඥා කරන්නේ. එනිසා අපි නැවතත් නැගිට සිටිමු. මේ ආත්මයන්ගේ මෙහෙයවීම හරි බලගතයි. මම මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ නැත්තම් මේ හැඳින්වීම දෙන්නට උවමනාම වුණා ඔයගොල්ලන්ට. ආත්මයන් වහන්සේගේ ආදරය තුළ අපි එකතු වෙනවා. ජීවමාන ස්වාමීනි, වහන්සේ ද සේනාගල ශාලාවේ හිටපු ගෝලයන්ව සන්නද්ධ කළා වගේ අපිවත් මේ මොහොතේදී මේ දේව මැදුර තුළ එකතු වී සිටින අපව වහන්සේගේ ආදරයෙන් සන්නද්ධ කරන්න, බලයෙන් සන්නද්ධ කරන්න. මෙලේ අපේ ස්වභාවයේ අපේ ආඥාව තුළ තියෙනවා gestures and postures කියලා දෙයක්. gestures and postures මොනවද gestures කියලා කියන්නේ? يعني අපි තියෙනවා අංග චලනය. අපි ආඥාව තුළ තියෙනවා අංග චලනය. අංග චලනයන් තමයි එක්කෝ අපි අත දිග අර ගන්නවා, අපි වැඳ ගන්නවා, අපි හිස පහත් කරනවා, අපි දන ගහනවා නේ නේද? අපි ආවාද මොකද්ද ස්වර්ග වැඩසටහනේ ආඥාව කියනකොට අපි මොනවද කරන්නේ? අපි අත් දෙක විහිදගෙන කියනවා. ඇයි ඒ? කවුද දන්නේ ඇයි අපි ස්වර්ග වැඩසටහනේ ආඥාව කියද්දි අත් දෙක දෙපැත්තට ගන්න? ඇයි නිකන්ද? ඒ මේ හැම එකකටම තේරුමක් තියෙනවා. හැම එකකටම තේරුමක්. මොසිස්තුමාට නේ දෙවියන් වහන්සේ කියනවා
පිලිස්තිවරුන් සමග යුද්ධයේදී, අමෝන්වරුන් සමග යුද්ධයේදී ඔවුන් සමග අධික ලෙස යුද්ධය තියෙද්දී මේ පොරොන්දු දේශය තුළ ඔවුන් ශක්තිමත් වෙන්නට යනකොට දෙවියන් වහන්සේ කියනවා මෙහෙම, මෝසෙස් ඔබ අත දිගහැරගෙන ඉන්න, ඔබ අත දිගහැරගෙන ඉන්න තාක්කල් මම මේ යුද්ධය දිනවනවා. හැබැයි ඔබ අත පල්හැට දානකොට මේ යුද්ධය පරදිනවා. මෝසෙස් ඉන්නවා මෙහෙම අත දිගහැරගෙන දිගහැරගෙන ඉන්නවා. එහෙම දිගහැරගෙන ඉන්නකොට 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 යුද්ධය දිනනවා. මෙහෙම දිගහැරගෙන ඉන්න පුළුවන්ද? ගොඩක් වෙලා පුළුවන්ද? ඔයගොල්ලන්ට මාව ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා? පුළුවන්ද? උඹලට මාව ඇහෙන්නේ නැද්ද? පුළුවන්ද? ආ අම්මෝ ඇහෙනවා. හරි බෑ. එසා මොකද කරන්නේ? මෙයා පොඩ පොඩ අත පහළට යනවා. අත පහළට යනකොට යුද්ධය පරදිනවා. ඊට පස්සේ ආරෝන් ඇවිල්ලා එහෙන් මුක්කුවක් තියලා මෙහෙන් මුක්කුවක් තියලා අනේ ස්වාමිනේ මේකේ අත් දෙක තියාගන්න කියලා මෙහෙම තියාගෙන ඉන්නවා. ඒකට ආධාරකයක් මත අත තියාගෙන හිටියා මෝසෙස්. මෝසෙස් අත තියාගෙන අත දිගහැරගෙන ඉන්න ඉන්න යුද්ධෙ දිනනවා. එනිසා යුද්ධෙ දිනන්නට බලුවන් වුණා. මොකද දෙවියන් වහන්සේ තමයි යුද්ධ කෙරුවේ. හේතුව ඇයි අත දිගහැරගෙන ඉන්න කිව්වේ? There we surrender ourselves totally to God. You surrender yourself to me and I will fight for you. ඒක තමයි. ඔබ අත දිගහැරගෙන ඔබේ ඔබ මට නතු වෙන්න මං යුද්ධය දිනවන්නම්. දෙවියන් වහන්සේ එහෙම කිව්වේ. ඔබ මට නතු වෙන්න යුද්ධය දිනවන්නම්. පොදේ අපි නතු වෙන්නට ඕන. ස්වාමින් වහන්සේගේ ආදරයෙන් පිරෙන්නට. It's a gesture. එනිසා අපි හැමෝම මේ මොහොතේදී නේ ස්වාමීනි ශ්‍රද්ධාත්මනි අපි නතු වෙනවා. අවහන්සේගේ ආදරයට නතු වෙනවා. අවහන්සේගේ බලයට නතු වෙනවා නේ. එහෙම නතු වෙන්නට බැරි අය අත දිගරිගෙන දිග අත ඉස්සුවේ නැති වුණාට කමන්නේ. අපිට ශ්‍රද්ධාත්මනන් වහන්සේ ඕනේ ඕන්නේ නැහැ කියලා හිතන අය, දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ඕනේ නැහැ කියලා හිතන අය එහෙම අත දිගාරින්න ඕනේ අත උස්සන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට අත පහල දාගෙන ඉන්න පුළුවන්. ඒද විශ්වාස කරන අය. ඇදවිල්ලන්නේතුව I need you to fight with my life. මගේ ජීවිත සරණට එකතු වෙන්නට ස්වාමීනි අවහන්සේගේ බලය මට ඕන. එනිසා වහන්සේ මාව මෙහෙවන්න. මම වහන්සේට නතු වෙනවා. එදා මෝසෙස් වහන්සේ ශක්තිමත් කළා වගේ යුද්ධය දිනන්නට මාව ශක්තිමත් කරන්න කියලා අපි කියමු නේ. එනිසා අපි දැන් ස්වාමීන් වහන්සේ වෙත රොස්සවලා. අපි සම්පූර්ණයෙන්ම නතු වෙමු. අපි හැමෝම කියමු අපේ දැත් ඔස්සවලා. 2 ශ්‍රාත්මෙනි වඩින්න ශ්‍රාත්මෙනි වඩින්න ශ්‍රාත්මෙනි ක්‍රියා කරන්න සබවින්න ඔබ නම් අපේ දැතියල රසවලා සුවය සුවය සතුට නිරහස වල ගලෙන්නේ ගෙන දෙන්නේ ඔබ මාසමිනේ